හොඳයි එහෙමනම් අපි අද දවසේ ඒ වැඩසටහනේ දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අද දවස විශේෂ දවසක් වෙනවා මේ පින්වතුන් ඒ භාවනාව පුහුණු වීමටත් ඒ වගේම සීල සමාදන් වෙලා සාමාන්‍ය ඒ ගෘහස්ත කටයුතු අත්හැරලා අද දවසේ ඒ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනටම පුහුණුවට අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසාවෙන් දැන් මේ වෙලාව ගත්තොත් තමන්ගේ මේ දවල් කාලයේදී හෝ ඒ ගෘහස්ත කටයුතු වලින් අයත් වෙලා ඉන්නවා. මේක වැදගත් වෙනවා පුහුණුවට. ඒ කියන්නේ අපිට සාර්ථක භාවනා පුහුණුවකට සාමාන්‍යයෙන් තමන්ගේ දිනචරියාවට අයිති කටයුතු කිරීම හානිදායකයි. ඒවැම් මිදෙන්න ඕනේ. ඒ මිදීම තුළ තමයි අල්පේච්ඡ භාවය ඇති වෙන්නේ. ඒක නිසාවෙන් දැන් අදත් හෙටත් ඒ අල්පේච්ඡ භාවය ඇති වෙන ආකාරයට තමන් හැසිරෙනවා. ඒ හැසිරීම පුහුණු වෙන භාවනාවට උදව් වෙනවා. මෙහෙම තමයි මේ සාර්ථකත්වයේ ඉස්සරහට යන්නේ. දැන් අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා මේ සතිපට්ඨාන භාවනාවකින් ලැබෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාවයි මේ ප්‍රඥාව සමග නැත්නම් ප්‍රඥාවෙන් කරන කෘත්‍යය දුක අවබෝධ කර ගැනීමයි. දැන් ප්‍රඥාව නැති තැනකත් දුක මොකක්ද කියලා වටහා ගැනීමේ හැකියාව නැතු වෙනවා ප්‍රඥාව නැති තැනක. දැන් අර ලෝකෝත්තර ප්‍රඥාවෙන් ලැබෙන ආනිසංස අපි කතා කරා. ලෞකික ආනිසංස දෙකකුත් ඒ වගේම ලෞකික ආනිසංස පහකුත් ලෝකෝත්තර ආනිසංස දෙකකුත් තියෙනවා කියලා අර පැහැදිලි කිරීමක් කරා. මේ ලෝකෝත්තර ආනිසංස දෙකේ තියෙනවා මෙන්න මෙහෙම වචනයක් ඥායස්ස අධිගමාය. මේ ඥායස්ස ඥානිය ලැබෙනවා. මෙන්න මේ ඥානිය කියන එක දැන් මේ පින්වතුන්ට මේ අධිගම ඥානිය මොකක්ද කියලා කියා දෙන්න නෙමෙයි මම උත්සාහ ගන්නේ. ඥා බුදුහාමුදුරනේ ධර්මයේ ඥානිය කියන්නේ මොකටද කියලා මොකක්ද කියලා ධර්මානුකූලව ඉගෙන ගන්න. මොකද දැන් මේ පින්වතුන් දැනගත්තා නැතත් මේ ඥානය කියන එක තමන් වරදලවා තේරුම් අරගෙන ඒ වගේම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන් මේවට නොඑක් විදිහේ අර්ථකතන දීලා තමන්ම මුලා වෙලා නම් ඉන්නවා. හැබැයි ඥානය කියන්නේ මොකද්ද? මේ වහාර ලෝකයේ ඥානය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඥානය කියන්නේ මොකද්ද කියලා කවුරුවත් දන්න ප්‍රමාණය නෑ. දැන ගැනීම අඩු. මේ ඥානය ගැන නොදැනුවත් යමත් මේ භාවනාවෙන් නොමග යන්න ලොකුම හේතුවක් වෙනවා. ඥානය කියන්නේ මොකද්ද කියලා නිසියාකාරව දන්නේ නැතිකම භාවනාවෙන් නොමග යන්න උදව් වෙනවා. එතකොට ඥානය කියන්නේ මොකද්ද කියලා බලමු. ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ ඥානය කියලා දෙයක් භාවිතා කරනවා. ඒ භාවිතා කරන ඥානයේ ස්වરૂපය මොකද්ද? ඥානය කියලා හඳුන්වන්නේ මොකද්ද? ඥානය කියන්නේ ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාවට සංඥාවට සම්බන්ධයක් ඥානෙයි නෑ. ඥානය කියන්නේ යම්කිසි දෙයක් දැනුවත් වීමකට තමයි. ඒක හැබැයි සංඥාවක් නෙවෙයි ප්‍රඥාවක් නෙවෙයි. මේ ඥානය කියන එක රඳා පවතින්නේ එක ධර්මතාවයක් මතයි. හැම විටම මේ ඥානය රඳා පවතින්නේ විමුක්තිය මතයි. එහෙනම් විමුක්තිය කියන්නේ මොකක්ද? විමුක්තිය කියන්නේ දුක නැති තැන. එහෙනම් ඥානය සම්බන්ධ වෙන්නේ දුක නැති තැනක් සමගයි. හැම ඥානයකම ලබා දෙන ගුණය මොකද්ද? දුක නැති තැනක් ලබා දෙන. ඔන්න ඥානිය හැටි. නැ ඥානයක් ඔය අපි කියනවා නම් ඥානයක් තියෙනවා කියලා. ඒ ඥානය ඥානයෙන් කරන කෘත්‍යය මොකද්ද? දුක නැති තැනක් ලබා දෙන. එහෙනම් දැන් ඥානවන්තයෙක්
කියලා මිනිසෙකුට මෙයා ඥානවන්තයි කියලා කියනවා නම් ඒ ඥානවන්තයාගේ තියෙන ලක්ෂණය මොකද්ද? එයා දුක නැති තැන දන්නේ කෙනෙක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට අරුම පුදුම ඥාන තියෙනවා. මේ මෙසේ මෙසේ නෙමෙයි ඥාන තියෙන්නේ කියලා කරන්නේ. ඒ සියලුම ඥාන තම තමන්ගේ දුක නැති තැනත් එක්ක සම්බන්ධයක් තියෙනවා. විමුක්තියත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ විමුක්තිය කියන එක ධර්මානුකූලව විවිධාකාරයි. බුදුහාමුදුරුව පෙන්නනවා විමුක්තිය. විමුක්තිය කියන එක දුක නැති තැන සංසාරගත සත්‍යයේ ලබා ගන්න පුළුවන් හැකියාවෙන් යුක්තයි. ඒ වගේම ලබා ගන්න පුළුවන් තුන් ආකාරයකින් කියලා. එහෙමනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විමුක්තිය කියන එක ආකාර තුනකින් පැහැදිලි කරනවා. එතකොට දුක නැති තැනට විමුක්තිය කියනවා. ඒ විමුක්තිය ලබා ගැනීම සම්බන්ධව තියෙන තමන්ගේ දැනුවත් වීමට විමුක්ති ඥාන කියනවා. ඥාන කියන එක තනියෙන් තියෙන්නේ නැහැ. විමුක්ති ඥාන කියන එකේ විමුක්ති කියලා කටලා තමයි අර ඥාන කියන්නේ. දැන් මිනිසුන්ගේ නම් කියන කොටත් කියන්නේ දැන් මේ මොකක් හරි දැන් වාසගමයි නම කෑලි දෙකකින් කියනවා. දැන් ඒ කියන්නේ අපි දමෝ ආරච්චිලාගේ සිරිසේන, ආරච්චිලාගේ කපලා දාලා සිරිසේන කියන. ඒ වගේ දැන් හැම වෙලේම ඥානය තනියෙන් තියෙන්නේ නැහැ. හැම විටම ඥානය කියන එකට ඈඳිලා තියෙනවා විශේෂණ පදයක් විමුක්ති කියලා. එහෙනම් විමුක්ති ඥාන තනියෙන් ඥාන කියලා જાතියක් නැහැ. හැම විටම ඥානය ඥානය කියන එක තියෙන්නේ විමුක්තිය සමගයි. විමුක්තිය කියන්නේ දුක නැති තැන. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ විමුක්ති කී වර්ගයක් තියද? බුදුහාමුදුරුව පෙන්නනවා සංසාරගත සත්‍යයට විමුක්ති තුන් වර්ගයක් තියෙන්න පුළුවන්. ඔන්නතන තමයි දැන් ගැටලුව තියෙන්නේ. එතකොට ඥානය විමුක්තිය එක්ක සම්බන්ධයි. විමුක්ති තියනවා තුන් ආකාරයක්. එකිනෙකට වෙනස්. තේරුණානි? එතකොට විමුක්ති ඥානත් මොකටද වෙන්නේ? තුන් ආකාරයක් වෙනවා. දැන් විමුක්තිය රඳාපවතින්නේ කුමක් මතද කියලා ධර්මයේ පැහැදිලි කරනවා. දැන් ඥානයේ රඳාපවතින්නේ නම් විමුක්තිය මත. විමුක්තිය කියන්නේ දුක නැති තැන. ඒ වගේම විමුක්තිය රඳාපවතින්නේ මොකක් මතද? දැන් විමුක්ති වර්ග තුනක් තියෙනවා. ඔන්න ඔතන ඉඳලා එහාට ගියොත් ඔයගොල්ලන්ගේ කෝලන් ටික ඔයගොල්ලන්ටම ඉගෙන ගන්න පුළුවන්. ඥාන කෝලන් ටික. තේරුණානේ? දැන් ඒ කෝලන් දන්නේ නැහැ නේද ධර්මී? දන්නේ නැති හින්දා ඒ කෝලන් කර කර භාවනා කරනවා කියලා කෝලන් කරනවා. තේරුණානේ? ලෝකයට කියන්නේ අපිට තියෙන විමුක්ති ඥාන. ඥාන කොහේ හරි තිබුණා විමුක්ති ඥාන නේම නිකං ඥාන පිටින්නේ. දැන් හැඳිපින්නේ ඥානය වුණා විමුක්ති ඥානය. ඒ ඥාන කොහෙද තියෙන්නේ? කවුරු හරි කෙනෙක් ඥාන ගැන හඳුන්වනවාද? ධර්මානුකූලව ඒක විමුක්ති ඥානයක්මයි. විමුක්තිය එක්ක බැඳිච්ච මේ මොකක් හරි හඳුනා ගැනීම සංඥාවනේ, අවබෝධ කර ගැනීම. නැත්නම් ඒකටපත් වෙන්න පුළුවන් හැකියාවට කියනවා ඥානෙ. එතකොට විමුක්ති වර්ග කීයක් තියෙද? තුනක් තියෙද? එතකොට තව ඉගෙන ගන්න ඕනේ මේ විමුක්ති වර්ග තුන ඇති කරන කාරකයේ ධර්මතාවය මොකද්ද? ඔන්න ඔතෙන්ට යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය මං කියන්නේ විමුක්ති කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නවවෙනි අංගය. ඔයගොල්ලෝ දන්නේ නැති අංගය. විමුක්ති ඥානය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ 10වෙනි අංගය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික රං කරනකොට මෙහෙම නම් කරලා තියෙනවා.
කොහොමද දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි විමුක්ති විමුක්ති ඥාන තේරුණාද? ඒකට කරුණු කීයක් එනවා? 8 10 වෙනව නේද? ඒ විමුක්ති විමුක්ති ඥාන කියන්නේ නවවෙනි අංගයේ විදිහට ගන්නවා මේකේ විමුක්ති 10 අංගය විමුක්ති ඥාන. දැන් රහතන් වහන්සේ කවුද? දැන් ඔයගොල්ලෝ තේ රැවටෙන්නේ මොකද්ද මේ YouTube රහතන් වහන්සේලාට ඔයගොල්ලෝ රැවටෙන්නේ. මොකද ඒ රැවටෙන්නේ? දැන් ලෝකේ ඉන්නවා එහෙම අමුතු අමුතු රහතන් වහන්සේලා. ඒ පළක් අය උපාසකම්මලා හදපු අය. මං කියාදුන්නේ ඇයි හැදුවේ කියලා ඉස්සෙල්. මේ රහතන් වහන්සේ ගැන දැන් බුදුහාමුදුරුව පැහැදිලි කරනකොට මෙන්න මෙහෙම දෙයක් පැහැදිලි කරනවා. දස අංගයේ සමන්නාගත වෙච්චි පුජ්‍යලයා රහතන් වහන්සේ. දැන් අංග 10කින් සමන්නාගත වෙන්නේ. එතකොට මේ අංග 10 මොනවද? ඔය ආර්ය ශ්‍රැංග මාර්ගයේ දින අංග ටිකයි අර මම දැන් කියා දුන්නේ විමුක්ති විමුක්ති ඥාන කියන අංග දෙකයි. ඕක තමයි 10. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන ලෝකෝත්තර සම්මා සංකප්ප දෙවෙනි අංගය, ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්ත, ලෝකෝත්තර සම්මා ආජීව, ලෝකෝත්තර සම්මා වායාම, ලෝකෝත්තර සම්මා සතිය, ලෝකෝත්තර සම්මා සමාධිය. ඔන්න 8ක් දැන්. රහතන් වහන්සේ ළඟ තියෙන අංග 10න් 8ක්. ලෝකෝත්තර සම්මා විමුක්තිය නවවෙනි එක. තේරුණානි? ඊගාට 10වෙනි එක ලෝකෝත්තර සම්මා විමුක්ති ඥාන. ඔන්න අවේ 10 සම්පූර්ණ වෙච්ච කෙනා රහතන් වහන්සේ. බුදුහාමුදුරුවෝ පෙන්වන රහතන් වහන්සේ. ඔයගොල්ලෝ කියන රහතන් වහන්සේ නෙමෙයි මම මේ කියන්නේ. තේරෙනවද? ඔයගොල්ලෝ දන්නේ රහතන් වහන්සේ නෙමෙයි. සමහරවිට ඔයගොල්ලෝ දන්නේ රහතන් වහන්සේ කපටිකමට දන්නේ. මොකද ඒ මම රහත් නෙමුණා දැන් ඒකෙන් කෑල්ලක් තමන්ට තියෙනවා කියලා හිතන්නේ. තේරෙනවද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන රහතන් වහන්සේගේ වෙනස මේකයි. මේ දස අංගෙහි සමන්නාගතයි. එතකොට දැන් අපිට තියෙන ඥාන දිහා බැලුවොත් ඒවත් හැම ඥානයම විමුක්ති ඥානයක් නම් තමයි. හැබැයි දැන් විමුක්ති ඥාන විමුක්තියක් ලබා දෙන්න කාරකය වෙන්නේ ප්‍රධානිය වෙන්නේ ධිට්ඨියයි. ඔන්න ධිට්ඨිය කියන්නේ එහෙනම් විමුක්තිය ලබා දෙන දැක්මයි. එහෙනම් ditthi කීයක් තියද බුදුහාමුදුරන්ගේ ධර්මයේ? ඔන්න ඕක බැලුවම අපි ඒ බොරුව අපිට අහුවෙන. දැන් අපි හොඳ මේක කියලා ඉඳාගෙන ඉදියට තියෙන නරක මේක. ditthi තියෙනවා තුනක්. ditthi තුනක් තියෙනවා. ඒ ditthi තුන හඳුන්වන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටිය. එකක්. දැන් ඔයගොල්ලෝ ළඟ ඇත්තෙම නැති එක ඔය. හිතාගෙන මේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය නෑම කියලා. ආ ඒක ඉතින් ඒක තියෙනවා. ඔයගොල්ලෝ ළඟ නැති ධිට්ඨිය එකක්. මිත්‍යා දෘෂ්ටිය. දෙවෙනි එක කම්මස්සගත සම්මා දිට්ඨිය. තුන්වෙනි එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් ධිට්ඨි තුනක් තියෙනවා. එහෙනම් ඒ තුනට අනුගත විමුක්ති තුනක් තියෙනවා. ඒ විමුක්ති තුන හඳුන්වන්නේ කොහොමද එහෙනම්? දැන් මිත්‍යා දෘෂ්ටියෙන් පහල කරන විමුක්තිය හඳුන්වන්න වෙන්නේ. විමුක්තිය කියන්නේ දුක නැති තැන. ඒ මිත්‍යා දෘෂ්ටියත් දුක නැති තැනක් පෙන්නනවා සංසාරගත සත්‍යයක්. තේරුණාද? ඒ විමුක්තිය මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය කරන විමුක්තිය මිත්‍යා විමුක්තිය. දැන් ඔයගොල්ලෝ ඒවා නෑම කියලා හිතාගෙන ඉන්නේ බලන්න වැඩිම දින ඔය ටික. ඥාන කොච්චරද තියෙන්නේ? ඥාන ටික ඔක්කොම මිත්‍යා විමුක්තියට එකයි ගැළපෙලා තියෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන විමුක්තිය මිත්‍යා විමුක්තිය.
මිත්‍යා විමුක්තිය ලබා ගන්න හැකියාව මිත්‍යා ඥාන. තේරුණාද? ඔන්න දැන් තමන්ට තියෙන ඥානවල 90% ඔන්නෝකට අයිති. මිත්‍යා දිට්ඨියෙන් බිහි කරන මිත්‍යා විමුක්තියට අනුබද්ධ ඒ මිත්‍යා විමුක්තිය ලබා දෙන ඥාන සම්භාරය මිත්‍යා විමුක්ති ඥාන. තේරුණාද? ඊළඟට සංසාරගත සත්‍යයට තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ දිට්ඨියක්. ඒදී දැක්ම දිට්ඨිය කියන්නේ දැක්ම. නැතුව මේ උප්පත්තියෙන් ගෙන අපේ දෙයක් නෙමෙයි. මොහොතෙන් මොහොත අරමුණෙන් අරමුණ වෙනස් වෙන එකක් තමයි දිට්ඨිය කියන එක. ඒක නැතුව පරම්පරාවෙන් ගෙන ආපු ආත්ම ගුණයෙන් යුක්ත එකක් නෙමෙයි. ඇහැට රූපයක් පේනකොට අලුතෙන් හට ගන්න එක දිට්ඨිය. හැබැයි ඇහැට පේන වෙලාවේ හටගත්තේ දිට්ඨියේ ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. කනට සද්දයක් ඇහෙන වෙලාවේ දිට්ඨියේ ස්වરૂපය. මෙන්න මෙහෙම අරමුණෙන් අරමුණට, ඒ කියන්නේ අරමුණෙන් අරමුණට ඉතා ශීඝ්‍ර ලෙස වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තමයි දිට්ඨිය කියන්නේ. එහෙම නැත්නම් මේ උපත්දී ඉඳලා එකාකාරව ගඟ වගේ ගලාගෙන යන සාන්තතික ස්වરૂපයක් තියෙන ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න වගේ එකක් නෙමෙයි දිට්ඨිය කියන්නේ. මොහතෙන් මොහත අරමුණෙන් අරමුණට වෙනස් වෙන ධර්මතාවය. දැන් සංසාරගත සත්‍යයට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තව තියෙනවලු දිට්ඨියක්. කම්මස්සගත සම්මා දිට්ඨිය. ඔකට තව නමක් දෙනවා ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කියන එක අර මිත්‍යා දෘෂ්ටිය වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය හොඳයි. හොඳ වෙන්නේ සංසාරිකව ලෞකික සම්මාදිට්ඨියෙන් හොඳ සංසාරයක් නිර්මාණය කරන. ඒක හින්දා කම්මස්සගත සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨියෙන් බිහි කරන විමුක්තිය ලෞකික සම්මා විමුක්තිය. ඒක දිහා බැලුවම ලෞකික සම්මා විමුක්තිය අර මිත්‍යා විමුක්තියට වැඩිය වටිනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. එර්ණෝනි මිත්‍යා විමුක්තිය වටින්නේම නැහැ. නමුත් අපි ළඟ තියෙන්නේ මිත්‍යා විමුක්තියමයි. ඒ වටින එකක් නෙමෙයි. ඊට වැඩිය වටිනවා කියනවා ලෞකික සම්මා විමුක්තිය. එන ලෞකික සම්මා විමුක්තිය තියෙන තරමට තම තමන්ට තියෙනවා ලෞකික වශයෙන් ලැබිච්ච සම්මා විමුක්ති ඥාන. ඔන්න අනිඥාන සම්භාරි. දැන් එහෙමනම් මනුස්සයේ කුඩාම ඥාන ගොඩවල් දෙකක් තියෙනවා. එකක් මිත්‍යා දෘෂ්ටියෙන් බිහි වෙච්ච, මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වෙච්ච මිත්‍යා ඥාන සම්භාරය. එක ගොඩයි. අනික උපත්තියෙන් අපිට පුහුණු කරලා සාංසාරිකව පුහුණු කරගෙන ලබාගත්ත කම්මස්සගත සම්මා දිට්ඨියෙන් පෝෂණය ලැබපු කම්මස්සගත සම්මා විමුක්තිය ලබා දෙන්නා වූ කම්මසගත සම්මා විමුක්ති ඥාන සම්භාරය. ternary ඔන්න ඥාන සම්භාර දෙකක්. මේවට තමයි ඥාන කියන්නේ. නැතු මේ ඔයගොල්ලෝ නිකන් මොන්ටිසෝරිය ගිහිල්ලා සාතිකය ගත් එකට ධර්මීය ඥානය කියන්නේ. එහෙම ඥානයක් තියෙනවනේ ඒක මිත්‍යා ඥානය. මොකද හේතුව? එතන ඔය කියන කම්මසගත ඝණයටවත් අයිති වෙන්නේ. ඔන්න ඔය ඥාන දෙක සංසාරගත සත්‍යයන්ට අයිති. මේ කතා කරන ඒවා ලෝකෝත්තර ස්වરૂපේව නෙමෙයි. දැන් ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ එහෙමනම් ඔය දේ තරලව අපි ළඟ මිනිස්සෙක් ළඟ ඔය මිත්‍යා දිට්ඨියට අයිති මිත්‍යා විමුක්තිය මිත්‍යා විමුක්ති ඥාන ක්‍රියාකාරී වෙන තැන තියෙන ලක්ෂණ මොනවද කියලා. එහෙම බලන්න වෙනවා තමන් ළඟ ඒවා ක්‍රියාත්මක වෙන තැන් එතකොට හඳුන ගන්න පුළුවන්. දැන් උදේ ඉගෙන ගන්න පටන් ගන්න මේ මල් ළඟ මිත්‍යා දෘෂ්ටිය නෑ. අරකි ළඟ දිනනවා කියලා පටන් ගත්තේ හැටි මොකද? එතනම මිත්‍යා දෘෂ්ටියෙන්ම ගිලෙනවා. ඥානයේ සම්පූර්ණ අර මිත්‍යා ඥානයේම තමන්ගේ ජීවිතය පුරා ගලාගට. තේරෙනවනේ? එහෙම ධර්මයේ ඉගෙන ගන්න බෑ කාටවත්. දැන් අපි හිතමු දැන් මිත්‍යා දෘෂ්ටියෙන්
බිහි කරන ඥානයක ඥානයක තියෙන්නේ මොකද්ද ඥානය කියන එක නැවතය මතක් කරමු ඥානයෙන් කරන්නේ මොකද්ද විමුක්තිය ලබා දීමේ හැකියාව තියෙනවා එයාට ඒ ශ්‍රණිකව විමුක්තිය ලබා ගන්න හැකියාවේ හැකියාවකට තමයි මේ ඥානය කියන්නේ දැන් මිත්‍යා ඥාන කියන්නේ ඒ වගේ ස්වરૂපය මොකද්ද එහෙනම් මෙන්න මේ වගේ දැන් අපි හිතමු හොරෙක් ඉන්නවා මිනිහ කින හොරකම් කරනවා මේ හොරකම් කරන මිනිහෙක් දැන් මෙතන ඉන්නවා නම් දැන් ඒ හොරාට ඥානයක් තියෙනවා මේ ඉන්න කට්ටියගේ දේවල් මේ ඉන්න කට්ටියට දැනෙන්නේ නැතුව තමාට ගන්න මේක හැමෝටම නැහැ දැන් අනිකයට අහු වෙනවා අපි ගන්න කියලා තේරෙනවා නේද අනිකයට අහු වෙන්නේ නැතුව ඔය දැන් එක්කෝ අර ගිලම්පස ගන්න යනකම් ඉඳලා නැත්නම් වෙන මොනවට හරි එළියට යනකම් ඉඳලා ඔය බෑග් වල දින ඒවා ගන්න. ඒ ගන්න එයාට තියෙනවා ඥානය. තේරුණා නේද? ඒ ඥානය හැමෝටම ඒ ඥානය නෑ. ඒ කියන්නේ ඉවසීමක් තියෙනවා ඒ ඥානය තුල. ඒ වගේම ශිල්පීය දක්ෂතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් බෑග් එකේ තියෙන ටික හොරෙන් ගන්න ගියාම අතේ වේවුලන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඈ අයිතිකාරයට අහු වෙනවා. එතකොට වේවුලන්න නැතුව ඒක ගන්න ශිල්පී ඥානයක් පුරුදු වෙන්න ඕනේ. එන්නේ ඒවා තමයි මේ විමුක්ති ඥාන කියන්නේ. වෙන මොකක්වත් නැහැ මෙතන. තේරෙනවා. හැබැයි මේ විමුක්ති ඥාන හොරාගේ තියෙන විමුක්ති ඥාන ඔක්කොම මොන දිට්ඨිය කේන්ද්‍ර කරගෙනද ඇති වෙන්නේ? මිත්‍යා දෘෂ්ටි. තේරුණා නේද? දැන් එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කේන්ද්‍ර කරගෙන ඔය මිත්‍යා විමුක්තියක් ලබා ගන්න තමයි ඒ ඥානේ භාවිත කරන්නේ. තේරුණනේ? දැන් හොරාට හිතෙන්නේම විමුක්තිය දෙන්නේ. ඒ කියන්නේ දුක නැහැ කියලා හිතෙන්නේ. දැන් ඔයගොල්ලන්ට දුක නැහැ කියලා හිතෙනවනේ බණහන්ඳ ලැබිච්ච එක ගැන. එලක් අයට එහෙමත් හිතෙනවා. බණහන්ඳ ලැබිච්ච එක gedara hitiyata වැඩිය දුක අඩු වෙච්ච තැනක් හොඳ අවස්ථාවක් කියලා තමන්ම එලක් වෙලාවට හිතනවා තමන්ම කල්පනා කරනවා. දැන් හොරාට මෙතෙන්ට බණ අහන්න ආව මොකද වෙන්නේ? එයාගේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. ඥාන මිත්‍යා ඥානනේ එතකොට. විමුක්තිය එයාගේ මිත්‍යා විමුක්තියනේ. තේරුණා නේද? මිත්‍යා විමුක්තිය හින්දා එයාට හිතෙන්නේ හොරකම් කරගත්තොත් දුක නෑ. හොරකම් කරගත්තොත් තමයි දුක නැති වෙන්නේ. කරගන්න බැරි වුණොත් ගෙදර යන්නේ දුකේ. තේරුණනේ? දැන් ඔයගොල්ලෝ සිල් අරගෙන ගෙදර යන්නේ දුකෙන් නම් එතන මොකද්ද ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ? ඥානය. ඒක ඥානය. ඥානය නැතුව දැන් මෙතෙන්ට එන්න බෑ, ගෙදරට යන්න බෑ. තේරුණා? ඒවත් ඥානනේ. දැන් ඔය ලංකාවෙන් එක පාට ගෙනත් දැම්මෝ ගෙදර ඔයගොල්ලන්ගේ නෑදෑය තමන්ගේ ගෙදරට මේ පන්සල් හොයාගෙන එයිද? එන්නේ නෑ. ඥානයක් නෑ. තේරුණා? දැන් ඔයගොල්ලෝ ගෙදර යන්න යනකොට අනේ අද දවසත් කාලකන්ණි අපරාදේ කියලා හිතෙනවා නම් එතන ඔයගොල්ලන්ගේ ඥානත් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ගේ විමුක්තියත් මොකද වෙන්නේ? හොරාගේ විමුක්තිය වගේම නේද? ඌ ගෙදර යන්නේ අදාව වැඩක් නැහැ. අද හොරගම කරගන්න බැරි වුණා. එයාගේ විමුක්තිය නෑ යා. තේරුණාද? ඔයගොල්ලන්ටත් ඒ වගේ නම් හිතෙන්නේ. ඔය හොරාගේ අපේ දෙන්නාගේම දිට්ටි දෙක සමානයි. විමුක්ති දෙකත් සමානයි. ඥාන දෙකත් සමානයි. තේරුණානේ? දැන් මේ විමුක්ති ඥාන කියන ඒවා, ඥාන කියන එක මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙනකොට දැන් සතුන් මරණ මිනිස්සෙකුට ඇත්තටම විමුක්තිය ලැබෙන්නේ සතුන් මරාගත්තේ ප්‍රමාණයටයි. තේරුණානේ? එතකොට සතුන් මරන්න නිකන් බෑ. නිකන් ඇවිදින් කකුල් දෙක ළඟ මැරිලා වැටෙන සතුන් නෑ ලෝකේ. තේරුණානේ? සතු මරා ගන්න ශිල්පීය ඥානයක් ඕනේ.
ඒ රිල්විය ඥානය විමුක්ති ඥානය තේරුණානි දැන් ඔයගොල්ලන්ට දැන් අපි හිතමුකෝ සත්තු දෙපාමුලට වැටිලා මැරෙන්නේ නැහැ නේද සත්තු මරාගන්නේ මිනිස්සයාට ඒ ගැන තියෙන්න ඕන නේද මූට වැඩි දියලා මරා ගන්න ඕනේ මූ එළවලා දුන්නේ විදින්න ඕනේ මොකක් හරි කරලා බුලක් අටව ගන්න ඕනේ මේ ඔක්කොම ওই ඥාන සම්භාරය මිත්‍යා දෘෂ්ටි හරහා ඇති වෙච්ච මිත්‍යා ඥාන තේරුවන් දැන් ඔයගොල්ලන්ට කම්මසකතා සම්මාදිට්ඨිය යටතේ තියෙන ඥානත් අර වගේමයි ඒවා කකුල් දෙකට ළඟට වැටෙන කුසල් නැහැ මේ ලෝකේ තේරුණානි දැන් පන්තරට ආපුවම හැම මිනිස්සයම ඥානවන්තයෝ නෙවෙයි එයාගේ කම්මස් මේ කම්මස්සගතා සම්මා දිට්ඨිය මත තමයි අර ඒ ඥාන ටික සම්පූර්ණ වෙලා තියෙන්නේ ඒ කියන්නේ ලෞකික ඥාන මේ ලෝකෝත්තර නෙවෙයි දැන් පන්තරට ආපු කෙනා අර වැඩියෙන් කුසල් කරගන්න නම් අපි හිතමු උදාහරණයක් විදිහට බෝධි ළඟට ගියා. බෝධි ළඟට ගිය කෙනා වැඩියෙන් කුසල් කරගන්න නම් ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය යටතේන සම්මා විමුක්තිය සම්මා විමුක්ති ඥාන කියන ඒවා යට තියෙන්න ඕනේ. ඒ එහෙම තියෙන කෙනාගේ ලක්ෂණය මොකද්ද? බෝධි වටේ රෞමක් ගහලා නිකන් එයිද? ඈ දැන් අර නිකන් අපි හිතමු සත්තු මරන මිනිස්සෙක් ඉන්නවා. එයාට තියෙනවා මිත්‍යා දෘෂ්ටියෙන් ලැබිච්ච ඒ සතුන් මැරීම සම්බන්ධ මිත්‍යා විමුක්ති ඥාන ටික. දැන් මූ රැළක් ඉන්න තැනකට ගියාම එයාගේ දක්ෂතාවයේ හින්දා මූ එවිදින් කකුල් දෙක ළඟ මැරිලා වැටෙනවද? නෑ. මොකද්ද කරන්නේ අර මුව වැද්දා. එයාගේ ඥාන භාවිතා කරලා ඒ සතුන් අල්ලගෙන මරා ගන්නවා. තේරුණානි. ඒ වගේම දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන දක්ෂ කෙනෙක් ඉන්නවා නම් දක්ෂ ඥාන තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පන්සලට ඇවිදින් බෝධීන් වහන්සේ ළඟට ගියාම කුසලයේ කකුල් දෙක ළඟට වැටෙයිද මුව වැටෙනවා වගේ. නෑ තමන්ගේ ඥානය අනුව විමුක්ති ඥානය අනුව කුසලයේ කරගන්න. එතකොට ඥාන අඩු මිනිහා නිකං ගහ දිහැ බලයි. බෝධිය දිහැ බලයි. තේරුණනි. එතකොට ඥානය වැඩි කෙනා එහෙම නෑ. බෝධිය අමදිනෝ. පිරිසිදු කරනෝ මල්ලහක් කරනෝ බුදුහාමුදුරුවන්ට වන්දනා කරන ගාථා කියලා වඳිනෝ ඒවා කරෙන්නේ මොන ඥානෙද්ද? මිත්‍යා ඥානවලින්ද මේ සම්‍යක් දෘෂ්ටිය යටතේ බිහිවෙච්ච ඥානද? දැන් එහෙමනම් දැන් අර ඔයගොල්ලන්ටත් දැන් මොනවා හරි දැන් හොඳ දහම් පොතක් අහුවෙනවා. ඔය දැන් පොත් අහු වුණාම ඒ පොතක් නිකන් ඉන්න නිදහස ඉන්න වෙලාවක දකින්න ධර්මයේ සම්බන්ධව තියෙන පොතක් නම් ඒක කියවන්න පටන් ගන්නවා. ඒක පළක්කයි ඒක දැක්කට ගණන් ගන්න. එතන තියෙන්නේ මොනවද? විමුක්ති ඥානවල වෙනස. තේරුණ? එහෙනම් කම්මස්සකතා සම්මාදිට්ඨිය යටතේ විමුක්තිය හොයන කෙනාට ඒ සම්බන්ධව විමුක්ති ඥාන සම්භාරයක් වැඩිින් තියෙනවා. අහුවෙච්ච හැම තැනදීම කුසලයක් කිරීමේ හැකියාව ඒ ඥානයේ අන්තර්ගතයි. තේරුණානි. එයා සතුටු වෙන්නේ අර වැද්දෙක් සතුටු වෙන්නේ මස් මරණ වැද්දේ සතුන් මරණ වැද්දේ සතුටු වෙන්නේ මරාගත්තේ සත්තු සංඛ්‍යාව මතයි. තේරුණානි. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ඇතිවෙන මිත්‍යා විමුක්තිය සම්බන්ධව ඥාන ටිකකින් කරන කෘත්‍යයයි. දැන් කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් අපි හිතමු දැන් එක වටිනා දෙයක් විදිහට දානීය කියන කුසලය
ඒ දානීය කිරිය දීමේ ඥාන සම්භාරයෙන් ඒ දන් දෙන කම්මස්සගත සම්මාදිට්ඨියේ යුක්ත පුජ්‍යලයා සතුටු වෙන්නේ කොහොමද? දීපු දාන දානිය අනුව. තේරුණා? දවසෙන් දවස සතුටු වෙනවා දීපු දානය අනුව. මම මෙච්චර දන් දුන්නා. අද මෙහෙම දානයක් දෙන්න දී ගන්න ලැබුණා. තේරුණා? එතකොට සීලේ අද මේ විදිහට සීල් රකින්න ලැබුණා. මේ විදිහට භාවනා කරන්න ලැබුණා. කියලා සතුටක් ගේන්න පුළුවන් ඥාන තියෙන්නේ මොන විමුක්ති ඥාන යටතේද? මිත්‍යා විමුක්ති ඥානද සම්මා විමුක්ති ඥානද? සම්මා විමුක්ති ඥාන. එතකොට දැන් හොඳ මිනිසියෙක් වෙන්න නම් හොඳ සංසාරයක් ලබා ගන්න නම් වැඩි වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. වැඩි කරගන්න කියලා දේශනා කරනවා සම්මා විමුක්ති ඥාන. ternary සම්මා විමුක්ති ඥානය එනකොට ඒකෙන් ලැබෙන විමුක්තිය සම්මා විමුක්තියයි. සම්මා විමුක්තිය කියන එක සාංසාරිකව ගත්තොත් ලෞකික වශයෙන් ගත්තොත් කාම සුගති රූපාවචර අරූපාවචර සංසාරගත ස්වરૂපය හැම එකක්ම සම්මා විමුක්තියේ ප්‍රතිඵලයක්. ternary දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ 20 20 දැනුම ඥානියක් කියන්නේ ධර්මී. ඔය 20 දැනුමෙන් ඔයගොල්ලන්ට මේ සංසාරේ හොඳ සංසාරයක් ලබා ගන්න උදව් වෙනවා කියලා එකක් නැහැ. තේරුණාද? 20 ධර්මයේ රසාවක් කරන්න උදව් වුණා විතරයි. ඉතින් ඒක මේකට මේ ඒවා සම්බන්ධව ඥාන මෙතෙන්ට අදාළ නැහැ. ඒවට කියනවා සිල්පීය ඥාන. තේරුණාද? ශිල්ප ශාස්ත්‍ර. ඔබ ඉතින් කලින් කලට මිනිසුන්ගේ වෙනස් වෙනවා. ඔය බුදුහාමුදුරන්ගේ කාලේ මිනිසුන්ට තිබුණේ හොඳම ශිල්පී ඥාන තමයි ගොවිතැන් කිරීමේ ශිල්පී ඥාන. ඒත් අද තියෙන නවීන තාක්ෂණ මේ යටතේ නෙමෙයි ඒ කාලේ තිබිච්ච විදිය. ඊළඟට වළං හැදීමේ ශිල්පී ඥාන. එතකොට පෙලක් අයට තිබුණා ඔය රත්තරන් බඩුව නිර්මාණය කිරීමේ ශිල්පී ඥාන. ඔය වගේ සීමිත ශිල්පී ඥාන ටිකක් ඕනම මනුස්ස සමාජයක තියෙනවා. නමුත් අද ඒ ශිල්පී ඥාන තිබිලා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි හින්දා ඔයගොල්ලෝ වෙන අදට ගැලපෙන ශිල්පී ඥාන ටිකක් ලබා ගන්නවා. ඒවා නෙවෙයි මේ කියන්නේ සංසාරේ එක්ක බැඳිලා තියෙන ඒ ශිල්පී ඥානේ උනක් කමන්නේ මිත්‍යා දෘෂ්ටියේ මතන රඳාපවතින්නේ ඒක මිත්‍යා ඥාන වෙනවා. තේරුණාද? දැන් අපි හිතමු කාට හරි මොකක් හරි ශිල්පීය ඥානයක් තියෙනවා. කෑම නිසා දීමේ උයලා දෙන එකේ ශිල්පීය ඥානය තියෙනවා. දැන් මේක අනුන්ගේ ගසා කන්න, අනුන්ගේ ලාභ ප්‍රයෝජන ගන්න, අනුන් තලා පෙලාගෙන වැඩියෙන් ආදායමක් හොයන්න ඒ කෑම ඉවීමේ ඥානය භාවිත කරනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙති මිත්‍යා ඥානය. අනුන්ගේ යහපත සඳහා අනුන්ට ප්‍රයෝජන වෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ඥානය භාවිත කරනකොට ඒක සම්මස්සගත සම්මාදිට්ඨිය යටතේ එන සම්මා විමුක්ති ඥානය. තේරුණානේ? දැන් ඕනම එහෙනම් ශිල්පීය ඥානයක් ඔය දෙකෙන් එකකට වට ගන්න. ඒක භාවිත කරන ක්‍රමය අනුව මිසක් තමන්ගේ උත්පත්ති ස්වરૂපය අනුව නෙමෙයි මේක වෙන්නේ. අද මිත්‍යා ඥානයේ වෙච්ච එක හෙට සම්‍යක් ඥානය වෙන්න පුළුවන්. අද සම්‍යක් ඥානය තමන්ගේ නරකකම හින්දා හෙට මිත්‍යා ඥානය වෙන්න පුළුවන්. තේරුණාද? ඒක හින්දා මෙතන මේ ආරූඪ වෙච්චි උපන්දා ඉඳලා ගෙනියන මල් ළඟ කෑලි ගැපුවා වෙනස් වෙන ඥාන දිනවා කියලා පිළිගන්නේ නැහැ. එහෙම ඥාන නැහැ. ඔක්කොම ඒවා මේ දිට්ඨිය මත රඳාපවතින දිට්ඨිය අනුව වෙනස් වෙන ඥානයි. දැන් ඒ ටික වැදගත් වෙනවා. හැබැයි ඔය දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය යටතේන දැන් අපි හිතමු ඥාන ටිකක් මෙන්න මේ වගේ ඒ වගේ ඥාන තියෙනවා කියලා. දැන් මිත්‍යා ඥාන නෙමෙයි මේ කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේන පහත්ම පෙළේ ඥාන ටික මොනවද කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පැහැදිලි කරනවා. පහත්ම පෙළේ පහත්ම කිව්වට මේක මේ පහත් කියලා නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ඥානේ
ඥානයේ තියෙන මේ මේ ඔයක් හරි වටිනාකම පෙළගැස්මක් ගැහුවොත් ඒ පෙළගැස්මේ උසස් භව හා පහත් භව තමයි මේ මං කියන්න යන්නේ. එහෙම නැතු මේ පහත් ඒවා නොකර ඉන්න කියන එක නෙවෙයි. ඒවත් ඥානමයි. ඒවා විමුක්ති ඥානමයි. සම්මා දිට්ඨිය යටතේ එන විමුක්ති ඥානමයි. ඒක හින්දා වරද්ද ගන්න නැතුව ඉන්න ඕනේ. පහත්ම පෙළේ සම්මා විමුක්ති ඥාන වලට තමයි ධර්මයේ කියන්නේ ඔය වන්දනාමාන. තේරුණානේ? දැන් මම ඉතින් දවසක ගියා දුන්නා අර ලෞකික ප්‍රඥාව නැති කුසල් තියෙනවා කියලා. තේරුණානේ? වන්දනාමාන වලින් ලෞකික ප්‍රඥාව අන්තර්ගත නෑ. එතන තියෙන්නේ ඒකේ ආනිසංස විදියට තියෙන්නේ ආයු වර්ණ සැප බල සාංසාරිකව ලැබෙන විපාක අතර. තේරුණානේ? ඒක නිසා මේ මහත්ම පෙළේ ඥාන තියෙන්නේ අර ලෞකික සම්මා දිට්ඨිය යටතේ බිහි කරන වන්දනාමාන වලයි. ඕක ඇත්තද කියලා බලන්න. වන්දනාමාන බෞද්ධයෝ ගත්තොත් දැන් බුද්ධ පූජාව තියෙන එක වන්දනාව. මේ නිකන් පූජාව වුණාට වන්දනා ස්වරූපයක් නෙදීන්නේ. බුද්ධ පූජාව තියෙනකොට දැන් පලාතෙන් පලාතට පුජ්‍යලයන් පුජ්‍යලයාට මේක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. තේරුණානේ? දැන් වඳින විදිය දැන් අපි හිතමුකෝ බෝධියට වන්දනා කරන විදිය හරි මොකක් හරි කාට හරි වඳින විදිය හරි ආගම් අනුව වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. දැන් බෞද්ධ බුද්ධාගමේම දැන් ආමුදුරෝ තේරවාදී අපි වගේ බෞද්ධයෝ වඳින විදිය නෙමෙයි ටිබෙට් මහායාන බෞද්ධයෝ වන්දනා කරන්නේ. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද මේ? ඒ වන්දනා කරන්න දැන් ඕගොල්ලන්ට බෑනේ ඒක ඥානයක් නැහැ. එහෙම දිගෑදිලා වඳින්න බෑ අපිට. අපි පුරුදු වෙන්න ඕනේ. දැන් ධන ගහලා වඳින්න පුළුවන් අපිට. ඒකත් එකපාරට පුරුදු වුණාද කාලයක් ගිහින්ද පුරුදු වුණේ. තේරුණානේ? දැන් හාමුදුරු කෙනෙක් දැක්කම ධන ගහලා වඳිනවා කියන එක එයාට තියෙන ඥානය. තේරුණානේ? ඒ ඥානෙ උපදෙව්වේ මොන දිට්ඨියද? කම්මසගතා සම්මාදිට්ඨිය. තේරුණානේ? දැන් හාමුදුරු කෙනෙක් දැක්කම වැන්දේ නැත්නම් දුකක් ගේනවා. සදහවත් බෞද්ධයාට. තේරුණානේ? එතකොට ඇයි වඳින්නේ? වැඳීමෙන් සැපක් ගේනවා. ඒ කියන්නේ විමුක්තිය නෙමෙයිද? තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම වුණොත් දැන් හින්දු මිනිසෙක් ඉන්නවා. මේ අපි එක්කම ඉන්නවා. එයාට දැන් ඔය ඒගොල්ලන්ගේ ආගමට අනුව ස්වාමි කෙනෙක් හරි ඍෂිවරයෙක් හරි හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙන පුජ්‍යලෙක් ආවොත් දුවල ගිහිල්ලා වඳිනවා. වැඳේ නැත්නම් එයාට දුකයි නේද? එතකොට එයාගේ තියෙන්නේ මොකද්ද? මිත්‍යා ඥානද ඒ සම්මසගත සම්මාදිට්ඨිය ඥානද? ඈ සම්මසගත සම්මාදිට්ඨියේ තියෙන ඥානමයි. මිත්‍යා ඥාන කියලා බොරු හදන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පිදී උත්තම් පිදීම මංගල කාරණය. තමන්ට වැඩිය උසස් ඕන කෙනෙකුට වයසින් වැඩි වුණත් වඳිනවා නම් ඒක මංගල කාරණය. පිදී යුත්තේ. තේරුණානේ? දැන් දෙමාපියෝ දැක්කම ඔයගොල්ලෝ අහම්බෙන් එම දැක්කෝ වන්දනාමාන කරන්නේ. එහෙම නොකරොත් දුකක් නෙමෙයිද? තේරුණා නේද? පෙළකයිට අම්මට වැඳ දුක වැඳීම දුකක් වෙනවා නම් අන්න එතන තියෙනවා මේ අඩුව. දැන් බලන්න ඔයගොල්ලෝ පරීක්ෂා කරලා දැන් ලංකාවට එහෙම ගියාම දැන් තමන්ගේ අම්මා තාත්තා දැකලා වැඳලවත් එන්න බැරි වුණොත් එම්ම මෙහි ආවිදිනුත් ඕක දුකක් වෙනවද ඔයගොල්ලන්ට? ඈ දුකද සැපද? හා දුක. ඒ දුකක් උනේ කොහොමද? අර කම්මස්සගත සම්මාදිට්ඨිය. තේරුණානේ? කම්මස්සගත සම්මාදිට්ඨියෙන් කරන්නේ විමුක්තිය තමයි. දෙමාපියන්ට වන්දනාව ගාන කිරීම විමුක්තියක් විදියට සලකනවා. දුක නැති තැනක් විදියට සලකනවා විමුක්තිය කියන්නේ ඒකනේ.
එතකොට ඒ දුක නැති තැනක් විදිහට සැලකුවා නම් ඒක කරගන්න බැරි වුණාම යාට දුකක් එනවා. තේරුණානේ? ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි අපි ඔය විමුක්ති ඥාන කියන ඒවා රඳාපවතින්නේ. සියලුම ඥාන බුදුහාමුදුරුව අන්තර්ගත කරනවා සංසාරගතව එක්කෝ මිත්‍යා දෘෂ්ටිය හරහා එන ඥාන වෙන්න ඕනේ නැත්නම් අම්මස්සගත සම්මාදිට්ඨිය හරහා එන ඥාන වෙන්න ඕනේ. නැතුව වෙන කිසි මේ අමුතු ඥාන ලෝකේ තියෙන්න බෑ කියන. මේ දෙක මේ ගොඩවල් දෙකට වැටෙන්නම ඕනේ මේකම. එහෙමනම් දැන් ඒ සතිපට්ඨානේ වැඩුවම ලැබෙන්නේ දැන් තියෙනවනේ අර මං කිව්වේ 6 වෙනි නේ 5 වෙනි ආනිසංසය 6 වෙනි ආනිසංසය විමුක්ති ඥාන ternary නේ මේ කියන කතාව වෙන කතාවක්. එතන කියනවා සත්තාන විසුද්ධියා ගුණය සෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිගමාය. මේ ඥා අධිගම ඥාන කියන ඒවා එතකොට විමුක්ති ඥානම තමයි. හැබැයි කම්මස්සගත සම්මාදිට්ඨිය යටතේ ලබා දෙන විමුක්ති ඥාන නෙවෙයි. තේරුණානේ? එතකොට විමුක්ති ඥාන හා විමුක්ති වර්ග බුදුහාමුදුරුව පෙන්නනවා තුනක්. එක වර්ගයක් තමයි මිත්‍යා දෘෂ්ටියෙන් බිහිකරන මිත්‍යා විමුක්තිය. එතකොට මිත්‍යා විමුක්තිය හරහා කොට නැගෙන ඥාන සම්භාරයක් තියෙනවා. ඒවට කියනවා මිත්‍යා විමුක්ති ඥාන. තේරුණානේ? දැන් ඔයගොල්ලෝගේ එහෙම නැති වුණාට සමහර විට ඔයගොල්ලෝ දන්නේ නැතුව වුණාම ඔයගොල්ලන්ටයිදි නෑ ඒක. තේරුණානේ? ඔයගොල්ලන්ට අයිති නෑ ඒක කරන කවුරු හරි මෙහෙමන කෙනාගේ තියෙන ඥානේ විතරයි මේක. සමන් දැන් කියන්න බෑනේ. දැන් හරකෙක් දාලා අපි මේ කුඹුරක් මඩවනවා. දැන් හරකට වුමනාවක් නෑ නේ කුඹුර මඩවන්නේ. තේරුණානේ? කුඹුර මඩ කරන්න හරකගේ ආසාවට කරන වැඩක්ද ඔය? නෑ. ඒක කුඹුර අයිතිකාරයාට ඕන විදිහටයි කරන්නේ. තේරුණානේ? දැන් ඕක මඩ කරනකොට ඉතින් දැන් අර පොළොවේ ඉන්න සත්තු මීයෝ ඒ වගේ පොඩි සත්තු කුරුමිනියෝ පෑගිලා මැරෙනවා. මාළු වගේ සත්තු ඉන්නවා නම් මඩේ ඉන්න සත්තු ඉන්නන උණුම් මැරෙනවා. ඔය පාපය හරකට අයිතිද? ඈ ඇයි හරක දන්නේ? ඌට ගහලා අර එළවලු හින්දා ඌ මඩුණු. තේරුණානේ? දැන් ඒ වගේ දැන් ඔයගොල්ලෝ සමහර විට අන්නේ හරක් වගේ. මේක නැත්තම් මම මේ අනිත් පැත්ත කිව්වම වරද්ද ගන්න ඉන්නේ නැහැ කියන්නේ. හරක් වගේ. මොකද හේතුව වෙන අයට උමනා දේවල් දිනවා විමුක්ති ඥාන ඒගොල්ලන්ට. දැන් මිනිස්සු උදාහරණයක් විදිහට මෙහි අයට ඕනේ මේ රුමීන් නැති කිරීමේ ඥානය ලබා ගන්න ඕන. ඒකේ ඉලක්කයක් අපි හරක් වගේ. දැන් ඒක ඕනේ හරකට නෙවෙයි. කුඹුර අයිතිකාරයන්නේ. දැන් මඩ කරගන්න ඕනේ. දැන් මේ අහවල් රුමීන් විනාශ කිරීමේ ඥානයක් ලබා ගන්න ඕනේ මෙහි ඉන්නේ පාලකයන්ට. දැන් ඔයගොල්ලෝ හරක් වගේ ඇවිදින් අර ගොල්ලන්ට ඥානය ලබා. දැන් ඔන්න ඔහම හේවත් අපින් මෙනෝ. මං කියන එක තේරෙනවද? දැන් තමුන්ට අයිති නෑ ඒකයි. මං කියුවේ මේක තමන්ගේ දෙයක් නෙවෙයි. අයි තමන් දන්නේ අරක දන්නේ නෑනේ මොකෝ. මේක මේ කරාට පස්සේ අවසානේ වෙන්නේ මේ අහවල් සත්තු කෝටි ප්‍රකෝටි ගන්න ලෝකේ මරණවා කියන එකක් දැනගන්නේ ආරය කරන්නේ හරකව පාගන් මේ අඩියේ තියෙන මේ කුඹුර මඩ වෙන්න ඕනේ කිය. අවසාන ඵලයේ අර වගේ එක්කෝ මනුස්ස සංහාරයක් විනාශ වෙන දෙයක්. ඒකෙන් ලැබෙන්නේ විමුක්ති ඥානය කාටා.
මිත්‍යා දෘෂ්ටියෙන් බිහිවෙච්චි විමුක්ති ඥානය. ඒ විමුක්ති ඥානය ලබා ගන්න හරක් වගේ අපි උදව් වෙනවා වෙන්න පුළුවන්. උදව් වෙන හරක්ගේ මිත්‍යා දෘෂ්ටිය දිනව කියලා ගණන් ගන්න බෑ. ඒකයි මට ගන්න. එයා දන්නේ නැහැ. තේරුණානි. ඒක හොඳ උසස් රැකියාවක් කියලා අවංකව කරන්න ඕන රැකියාවක් කරලා කියලා ඒ රැකියාවේ අවංක භාවයේ රැකගෙන කම්මසගත සම්මාදිටින් ඒගොල්ලෝ ඒ රැකියාව කරන්න පුළුවන්. තේරුණානි. දැන් මෙන්න මෙහෙම තමයි මේ මිනිස්යාගේ ඥාන ගලාගෙන යන්නේ. ඒ කියන්නේ අපිට හිතන්නවත් බෑ. හැමදාම දිනු වෙනවා කියන්නේ මිත්‍යා ඥාන වැඩි වෙනවා කියන එක. අම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් එන ඥාන වැඩි වෙන්නේ නැහැ මිනිසුන්ට නිකන්. එහෙම පරිශන කරලා වැඩි කරන්න උවමනාවකුත් නැහැ කපු. අමුතු ඉදීෙන් පූජා දියන්නේ මෙහෙමයි කියලා මේ මිනිසුන් පරිශන කරන්න උවමනා නැහැ. තේරුණා නේද? මේ අනාදි මච්ඡාලයක ඔය බුදු පූජා පවත්වන විදිහ මිනිසු කරලා දිනවා. ඒකට අනුගතව තමයි දැනුත් කරන්නේ. තේරුණා නේද? ඒ කවුරුත් ඔබ පරේසනාගාරයක විද්‍යාගාරයක විශ්වවිද්‍යාලයක රිසර්ච් එකක් කරලා කරන්න ඕනේ මෙන්න මෙහෙමයි හොඳම විදිහ පූජාව. දේව පූජාවට මේකයි හොඳම විදිය. එහෙම කරලා තියෙද කොහෙද? කරන්න ඕනේ. එහෙමනම් කම්මස්සගතා සම්මාදිට්ඨිය යටතේ සිදු කරන කිසි දෙයක් අලුතෙන් හොයාගත යුතු නැහැ. අපි ළඟ තියෙන. ඒ ඥාන සම්භාරයේම දිනනවා වැඩ ගන්න විතරයි තියෙන්නේ. තේරුණානි. ඒ ටික මතක තියාගන්න. මොකද ওই ටිකත් එක්ක මේකේ දරුණුම ස්වභාවය තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් මේ සතිපට්ඨානේ ආනිසංස කියන්නේ අර ඥායස්ස අධිගමාය කියන්නේ මේ ඥානය ගැන. මේ ඥානය ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබෙන ඥානය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියෙන් ලබා දෙන උසස් ඥාන තමයි මෙන්න මේ විදිහට උසස් පෙළගැස්ම තියෙනවා. මම ඉතින් මතක් කරගෙන ආවා. පළවෙනි එක තමයි වන්දනාව. දෙවෙනි එක දානීය. දානීය උසස් ඥානය. ලෞකික සම්මාදිට්ඨියේ ලැබෙන උසස් විමුක්තියක් දානයෙන් ලැබෙන විමුක්තිය. ඒ කියන්නේ ඔයගොල්ලන්ට උනත් පුරුදු වුණොත් මේක සමාතුලින් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. වන්දනාමාන කරලා සතුටක් ලැබෙනවා, විමුක්තියක් ලැබෙනවා. එයාම වන්දනාමාන කරන්න පුරුදු වෙලා දන් දෙන්න පුරුදු වුණොත් ඒ විදිහටම ඊට පස්සේ වන්දනාමාන කිරීමෙන් ලැබුණ විමුක්තියයි, ඒ කියන්නේ සතුටයි, දන් දීලා ඉවරුණාට පස්සේ ලැබෙන සතුටයි අතර වෙනසක්. ප්‍රබලයි දානීය සතුට. දීමේ සතුට ප්‍රබලයි වන්දනාවට වැඩි. තේරුණානේ. ඒකෙම විරුද්ධ පැත්ත අපි ළඟ තියෙනවා. අපි කැමති වන්දනාමාන වලට, එච්චර කැමති නෑ දන් දෙන්න. ඒ ඔය අනිත් පැත්තට යන්නේ ඒකමයි. එතකොට වැඩියෙන් කැමති දන් දෙන්න නම් එයාගේ එතන තියෙන්නේ අර වන්දනාවට වැඩිය ඥානීය වැඩිකමකින් ලැබිච්ච විමුක්ති ඥානයේ තියෙන වෙනස. තේරුණානේ. කොහොම හරි තමන් වන්දනාමානත් කරනවා, දානත් දෙනකොට වැඩියෙන් සතුටු වෙන්නේ මතක් කරත් පහුගිය කරපු පින්කමයේ දානේ දීමේ එක මතක් කරලා තමයි වැඩියෙන් අර තමන්ට විමුක්තිය, දුක නැති තැනක් ලැබෙන්නේ, සතුටක් ලැබෙන්නේ. ඊළඟට තව දෙයක් දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට නිකන් බලන්න මතක් කරලා ලංකාවේ හිටපු අය ඉන්නවා, ලංකාවේ ඉඳලා තියෙනවා. දැන් මෙහි වුණත් එහෙමයි, ලංකාවේ දෙයක් ගමුක අපිට අපේ හුරුවට. දැන් හුඟක් අය අනුරාධපුරේ යනවා, ගිහිල්ලා නිකන් වන්දනා කරලා එන. ඒක එක විදියක්. ඒක ඒවත් ඔයගොල්ලෝ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අනුරාධපුරේ ගිහින් පෙළක් අය ඔය පොසොන් එකට එහෙම දාන්සල් දෙනවා. තේරුණානේ. ඒ දන්සලකට දායකත්වයේ දරනවා, හරි තමනුත් උදව් වෙලා හරි ඒ ටික සහභාගී වෙනවා. එතකොට දැන් නිකම්ම වන්දනා කරලා එනවා අනුරාධපුරයට ගිහිල්ලා රුවන්වැලිසෑය කියන්නකෝ. රුවන්වැලිසෑය ඊගාවට ඒ ආසල
මොනහරි මේ මේ සිසිල් පැන් හරි දන්සලක් දීලා තියෙනවා. ඒක තව පින්කම. මේව ඔක්කොම ඥානනේ. තේරුණානේ නිකන් නිකන් හරක් කරන්නේ නැන්නේ මේව. මිනිසුනේ කරන්නේ මේ මේ. මිත්‍යා දෘෂ්ටියේ හරහා නෙමෙයි මේව කරන්නේ. කම්මස්ස කතා සම්මා දිට්ඨිය හරහා. තව ඔයගොල්ලන්ට තව මේ ජීවිත කාලයේදී ඊටත් වැඩිය කවුරු හරි අටසිල් සමාදන් වෙලා රුවන් වැලි දෑල මළුවේ දවසක් ගත කරලා තියෙනවා. දැන් තුනක් කියවනේ මම. තේරුණානේ? ඒ කියන්නේ දැන් පළවෙනි එක නම් කවුරු කරලා තියෙනවා. මොකද්ද? රුවන් වැලි සාය වන්දනා කරලා ගෙදර කට්ටිය එක්ක හරි ආලුවේ එක්ක හරි වන්දනා කරලා ඇවිදින්න තියෙනවා. ඒක මතක් කරා සතුටු නැද්ද? දැන් අපි මෙහෙම වන්දනා කරා මෙහෙමයි කියලා විමුක්තියක් නැද්ද එතන? ආයක එතකොට අම්මස්ස කතා සම්මාදිට්ඨිය තුලින් ලැබිච්ච දෙයක්. තේරෙනව නේද? ඊළඟට ඊට වැඩිය සතුටක් ගේනවද නැද්ද? ගේනවද නැද්ද කියලා බලන්න තමන්ගේම කල්පනා කරලා අර රුවන් එලිසායේ වන්දනා කරන එකට වැඩිය එතන දන්සලක් හැම දීලා ආවන. කොයිකද වැඩියෙන් තමන්ට හැමදාම ඉදිරියට මතකය වැඩි වෙලා කියලා හරි කාට හරි කතා කරලා හරි සතුටු වෙන්න පුළුවන් වැඩි ගුණේ තියෙන කොයිකේද? වැඳලා අපි එකටද දන්සලක් වගේ එකක් දීපු එකටද? අනුන්ට දානයක් දීපු එක. ඔක ඉතින් දන්සලක් දෙන්නම ඕනේ නැහැ. හදිසිය යනකොට අර ඉන්න සිල්මෑණිය කෙනෙකුට කෑම එකක් දුන්නත් මේ දන්සල තමයි මම කියන්නේ. ඒක ඒ වගේ එකක් හම්බෙන් වුණත් අර වන්දනාවට වැඩිය මේක ප්‍රබලයි. තේරුණානේ? ඒ කියන්නේ මිත්‍යා අර මිත්‍යා ඥාන නැහැ මෙතන. සම්‍යක් ඥාන වැඩියෙන් භාවිතා කරලා ඒක කරලා තියෙනවා. තේරුණානේ? මේව තමයි ඥාන කියන්නේ. ඊළඟට කවුරු හරි ඔතන සීල් සමාදන් වෙලා හිටියොත් ඒක ඔක්කොටම වැඩිය ලොකුයි. තේරුණානේ? ඒ දවසම ඒකට යෙදෙන්න ඥාන සම්භාරයක් ඕනේ. නැති ඥාන ටිකක් ලැබෙනවා ඒකෙන්. තියෙන ඥාන ටික උපරිම ප්‍රයෝජන ගන්න. තේරුණානේ? මෙන්න මෙහෙම තමයි අර කම්මස්ස කතා සම්මාදිට්ඨිය යටතේ ඥාන ටික ගොඩ ගැහෙන්නේ අපි ළඟ. තේරුණානේ? ඒවෙන් ප්‍රයෝජන ගැනීම තමයි මේ මනුස්සත්වයේ කරන්නේ ගොඩක්. දැන් ඔය මං කිව්වේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ සම්මා විමුක්තිය වල තියෙනවා දානීය එක විමුක්ති ක්‍රමයක්, පූජාව පහළ විමුක්ති ක්‍රමයේ ඉහළ විමුක්ති ක්‍රමයක් දානීය, ඊටත් ඉහළ විමුක්ති ක්‍රමයක් තමයි සීලය. තේරුණානේ? ඊට පස්සේ ඊට වැඩිය ප්‍රබල කාමාවචර මට්ටමේ தත්තේ ඉක්මවපු රූපාවචර මට්ටම හෝ අරූපාවචර මට්ටමට පත් වෙන විදිහේ විමුක්තියක් තමයි සමත භාවනාව සාර්ථක කිරීම. තේරුණානේ? එහෙමනම් දැන් ඔන්න ආලාර කාලාම ගැන ආය බලන්න. බෝධිසත්වයන්ට ආලාර කාලාම රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන ටික ලබා ගන්න විදිහ කියා දුන්නා. ඒ වගේම ලබා දුන්නා. විදිහ කියා දීලා නිකන් හිටියේ නෑ. බෝධිසත්වයෝ ලබා ගත්තා. දැන් බෝධිසත්වයෝ අර රූපාවචර ධ්‍යාන මොනවා හරි එකක් හරි ලබා ගන්නකොට ඒ බෝධිසත්වයන් ළඟට පැමිණියේ ඥාන. මොන ඥානද? විමුක්ති ඥාන. තේරුණානේ? ඒ විමුක්ති ඥානයි ඔයගොල්ලෝ දන් දීපුවම තියෙන විමුක්ති ඥානයි ඔයගොල්ලෝ සිල් රැක්කම ලැබෙන විමුක්ති ඥානය අතර පරතරය අහසට පොළොව වගේ වෙනස්. තේරුණානේ? දැන් යමෙක් සිල් රැකීමේදී ලබා ගන්නා වූ ලැබෙන්නා වූ විමුක්ති ඥාන වලට ප්‍රමාණයයි. තව කෙනෙක් සමත භාවනාවත් දියුණු කරලා පංච නීවරණ යටපත් කරලා ලබා ගන්නා වූ රූපාවචර ධානයක ධානයක් ලබා ගන්නා වූ ඥානය, ඒක විමුක්ති ඥානයක්. ඒක අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙන ඥාන සම්භාරයක්. තේරුණානේ? නමුත් එහෙමනම් රූපා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආලාර කාලාම ලබා කියා දුන්න, ඒ වගේම බුද්ධත්වයන්ට ලබා දුන්න ඒ රූපාවචර ධානයත්, ඒ වගේම
උද්දකාරාම පුත්‍ර ලබා දුන්න ලබා ගත්ත ඒ අරූපාවචර ධානාත් කම්මස්සගතා සම්මා දිට්ඨියෙන් බිහි කරපු විමුක්තියක කම්මස්සගතා සම්මා දිට්ඨියට අනුගත විමුක්ති ඥාන ටිකක්මයි. එහෙමනම් විමුක්තිය ලැබෙනවා මේකෙන්. ඒක ලබා ගන්න ඥානයක් පහළ වෙලා තියෙනවා. ඥානෙ පහළ වුණාම තියෙන වාසිය තමයි නැවත ලබා ගන්න. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට හිඟන්නේ කොට මොනවා හරි දීලා දන් දීලා ඒකෙන් සතුටක් ලැබුවොත් එතන දින හිඟන්නට දන් දීමේ ක්‍රමයේ මේකයි කියලා ඥානයක්. ඒකේ වාසිය මොකද්ද? ඔය ඥානය කියන එක අනාගතයට ගෙනියන. අනාගතයට ගෙනියනවා කියන්නේ තව ආය හිඟන්නේ දැක්කොත් දන් දෙන්න ඒක දීලා සතුට වෙන්න කැමති. තේරුණානේ? දැන් ඔහොම නෙමෙයි බලන්න මේ ඥාන ටික ගලාගෙන යන. දැන් අපි ළඟට මොනවා හරි හොඳ දෙයකින් මේ කම්මස්සගතා සම්මා දිට්ඨිය යටතේ සම්මා විමුක්තියට ඥානයක් අපිට ආධුනික මට්ටමින් ආවොත් එයාගේ ජීවිත කාලයේදී ඒක පෝෂණය කර කර ඒ ඥාණයෙන් වැඩ ගන්නවා. තේරුණානේ? නැතුව මේ එකපාරට පහළ වෙන ඥාන නෙවෙයි මේ. ඒ ඥාණයෙන් නැවත නැවත ඒ පින්කම කරනවා. එහෙනම් දැන් රූපාවචර ධානයක මට්ටමකට ඥානයක් ආවොත් එයාට තියෙන වාසිය මොකක්ද? නැවත නැවත ඒ ධානය ලබා ගන්න පුළුවන්. තේරුණානේ? ආ දැන් එහෙමනම් දැන් ඔය කම්මස්සගත සම්මා දිට්ඨියෙන්නේ ඔය රූපාවචර අරූපාවචර ඥාන ටික ලබා දෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒක නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය කියලා. ආලාර කාලාම පෙන්වන්නේ සංසාර විමුක්තිය නෙවෙයි කියනවා බුදුහාමුදුරුවෝ. ආලාර කාලාම පෙන්වන්නේ කාමාවචර මානසික තත්ත්වේ විමුක්තිය පමණයි. තේරුණානේ? මේ කාමාවචර සංසාරගත සත්‍යයගේ දුක දැකලා තියෙනවා ආලාර කාලාම. රූපාවචර සත්‍යය සංසාර විමුක්තියට පත් වෙලා කියලා එයා දානවා විශ්වාස කරා. තේරුණානේ? ඒක නිසා මේ ආලාර කාලාම පෙන්නන තැන සංසාර විමුක්තිය නෙමෙයි කාමාවචරය සත්‍යයේ විමුක්තියයි. ඒ කියන්නේ සතර ආපාය, manussත්වය, දේවත්වය කියන සංසාරගත සත්තුන්ගේ කියන දුක් විඳීමේ විමුක්තියයි. ආලාර කාලාම බුද්ධකාරම් පුත්‍ර කියන්නේ කාමාවචර තත්ත්වේ හා රූපාවචර මට්ටමේ සංසාරගත සත්‍යයගේ විමුක්තිය පමණයි. ඒකත් සංසාර විමුක්තිය නෙවෙයි. දැන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා භව තුනේම කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනේම විමුක්තිය. තේරුණානේ? ඒ විමුක්තිය ලබාගෙන දෙන දිට්ඨියත් අම්මස්සගත සම්මා දිට්ඨියක්මයි. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. තේරුණානේ? එතකොට සංසාර විමුක්තිය ලබා දෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි, අම්මස්සගත සම්මා දිට්ඨියත් නෙවෙයි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා ඒකට බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. තේරුණානේ? ඒකම තව දේශනා කරනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ලැබෙන සම්මා සංසාර විමුක්තිය සංසාර විමුක්ති කියන නවවෙනි අංගයයි. විමුක්තිය ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි මේක ලබා දෙන්නේ. අමස්සගත සම්මා දිට්ඨියනොත් නෙවෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ලැබෙන විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. තේරුණානි? ඒ විමුක්තිය කවුරු හරි ශ්‍රාවකයෙක් ලැබුවොත් අන්න එතෙන්දී යාට ලැබෙන ඥානය අර ලෝකෝත්තර සම්‍යක් ඥානයි. තේරුණානි? දැන් බුදුහාමුදුරුවෝ ඊගහට පෙන්නනා ලෝකෝත්තර සම්‍යක් ඥාන හතරයි තියෙන්නේ. මොනවද ඒ? හතක් කියලා විස්තර කරනවා. හතරක් දෙකට බෙදලායි. සතර මාර්ග, සතර ඵල. තේරුණානි? එන සතිපට්ඨානයේ ආනිසංස විදියට දෙපෙන්නන්නේ හයවෙනි ආනිසංසය මොකද්ද? ඥායස්ස අධිගමාය. අධිගම ඥාන ලැබෙනවා කියන්නේ
ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ලෝකෝත්තර සම්මා විමුක්තිය ලබා ගන්නා වූ ඥානය. තේරුණානි? දැන් සෝහාන් වෙච්ච වෙන කෙනෙක් සෝහාන් වෙනවා කියන්නේ මොකක්ද? ඒ සම්මා විමුක්ති ඥානයක් ලබා ගන්නවා. හැබැයි ඒක ලෝකෝත්තර සම්මා විමුක්ති ඥානයක්. තේරුණානි? දැන් සෝවාන් වුණොත් එයාට ඊගාට ඒ විමුක්ති ඥානය නැවත ලබා ගන්න පුළුවන්. ඒ ඥානයක හැටි එහෙම. කැමති නම් ආයෙ ලැබියි. තේරුණානි? එහෙනම් සෝවාන් විමුක්ති ඥානය සෝවාන් වෙච්ච කෙනෙක් නැවත නැවත ඒ ඥානයෙන් ඒ තත්ත්වේ ලබා ගත්තොත් ඒ විමුක්තිය ලබා ගත්තොත් විමුක්ති ගුණය ලබා ගත්තොත් ඒකට කියනවා සෝවාන් ඵලය. තේරුණානි? නැතු මේ නිින්ද ගිය තැනක් නෙමෙයි සෝවාන් ඵලය. ත්‍රී නැති වෙච්ච තැනක් නෙමෙයි. දැන් මොකද බොවා වැරදිලා වෙලක් කරන්නේ නිින්ද ගිය තැන සෝවාන් ඵලය. මොකවත් තේරෙන්නේ නැති තැන සෝවාන් ඵලය. ඔහොම ඒව නෑ දන්නේ. මේ ඔක්කොම බලන්න ඕනේ මේ ධර්මානුකූලව තමන් ගන්න තීන්දුවට ගැළපෙනවා. තේරුණානි? එහෙම නොදැනගෙන ගන්න හැම දෙයක්ම මිත්‍යා ඥාන වලට හැරෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරන්න පුළුවන්. ඒකයි ධර්මයේ සර්පේ කියන්නේ. දැන් තේරුණානේද මෙතන ඥාන වර්ග තුනක් තියෙනවා. ඥානිය සම්බන්ධ වෙන්නේ කුමක් කර්මයාද? විමුක්තියක් කර්මයක්. තේරුණානේද? විමුක්තිය කියන්නේ දුක නැති තැන. එතකොට විමුක්තිය කියන එක රඳාපවතින්නේ ධිට්ඨිය මතයි. තේරුණානේද? ධිට්ඨි වර්ග තුනක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය, සම්මස්සගතා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අපිට තියෙන හුඟක් ඥාන තියෙන්නේ ওই ධිට්ඨි තුනේ කොයිගෙන්ද? මිත්‍යා දෘෂ්ටි ආරහායන ඥාන ටික. මිත්‍යා ඥාන. තේරුණානේද? මේ මිත්‍යා ඥාන අපි භාවිත කරේ නැත්නම් අපිට දුකයි. තේරුණානේද? දැන් ඔයගොල්ලන්ටත් ඒක වෙනවා. දැන් සම්පප්පලාපයේ නැමැති අකුසලයට පුරුදු වෙච්ච කෙනාට දැන් ඔය මන්තරට ආවක් එනවා. දැන් අද දවසේ ආවලාට මේ ගේලම ගියාගන්න බැරි වුණා කියලා එන්නේ මොකද්ද? අරය ගියොත් එම් වාහනේ මග ඇරලා සැපද්ද ඉන්නේ දුකද්ද? ඈ අනේ අපරාධ ගියාගන්න බැරි වුණා. මේක දුකද්ද සැපද්ද? ආන්න එක තමයි මිත්‍යා ඥාන කියන්නේ. තේරුණා? ඒක ඥානය. ඒක ඥානේ බැරි වෙලා හරි කොටුණා නම් අර පල්හැල් ටික ඔක්කොම කියලා ඉවර කරනවානේ. ඒ පල්හැල් ටික කියවන්න නිකන් බෑනේ. ඒකට අල්ල ගන්න තියෙන්නේ බෑ ඥානය. ඒ ඥාන ඔක්කොම මිත්‍යාය. තේරුණානේ? දැන් ওই විදිහටම තමයි ඔය සම්පප්පලාපය, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, කායික අකුසල්, වාචික අකුසල්. දැන් කායික අකුසල් නම් කරන්නේ නැහැ. ඔය මං කියා දෙන්නේ ඔයගොල්ලෝ දන්නේම නැතුව මිත්‍යා ඥානින් කරන වාචික අකුසල්. තේරුණාද? මේවා කරේ නැත්නම් දුක දැනෙනවා අපිට. ඒ කියන්නේ මේ ඥානෙ භාවිත කරන්නේ අපි විමුක්තිය සඳහා. තේරුණාද? ඒක තමයි ඥානෙ කියන්නේ. දැන් ওই විදිහට කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යෙදෙන ඥාන ටිකෙන් වැඩ ගන්න ඒ මිනිස්යා manussත්වයෙන් ඉහළට යනවා. හොඳ මිනිස්සෙක් වෙනවා. ආගම් ભેදියක් මේකට නෑ. ආගම් ભેදියක් නෑ. එතකොට ඒකෙන් ඉහළට යන මිනිස්යාට උරුම වෙනවා සංසාරේ ඔය සම්මා විමුක්තිය කම්මස්සගත සම්මාදිට්ඨියෙන් ලැබෙන සම්මා විමුක්ති ඥාන වැඩි අය සංසාරයේ මනුස්සත්වයෙන් පස්සේ දේවත්වය හෝ ආඩ්‍ය සහිතව මනුස්සත්වය උරුම කරගන්න. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට එතකොට ඒක එක ලකුණු කීපයක් හන්නම් දෙන්න පුළුවන්. මොකද මේ ජීවිතේ කොහොම වුණාද? දැන් මේ ජීවිතය කරපු ටිකකින් නෙවෙයිනේ ඔයගොල්ලෝ මනුස්සයෝ වුණේ. ඒක පැහැදිලිද? දැන් ඉපදුනාට පස්සේ කරපු ওই දන් දීමෙන්ද ඔයගොල්ලෝ මනුස්සයෙක් වුණේ? ඈ සීල් රැකපු සීල් ටිකෙන්ද මිනිස්සෙක් වුණේ?
නෑ. මොකද ඉපදෙන්න ඉස්සෙල්ලා දැන් ඔබ ඉපදුනාට පස්සේ කරපුවානේ. ඉපදුනේ ওই ටික කර ඉපදුනාට පස්සේනේ ওই ටික කරේ. එහෙනම් ඉපදුනේ ඊට කලින් මොනවා හරි හොඳ දෙයකින් නේද? ආ එහෙමනම් දැන් එතන කියන්න තියෙන්නේ මොකක්ද? ඔයගොල්ලෝ මේ ජීවිත කාලේ කොයිතරම් හොඳද නරකද කියලා ඔයගොල්ලෝ මැනගන්න. දැන් මං කියා දුන්නානේ ඥානෝල හැටි මොනවද කියලා. මට එක දෙයක් නම් පැහැදිලිව කියකි. ඔයගොල්ලෝ මේ මේ ජීවිතේට ඉස්සෙල්ලා මැරෙන්න කලින් නම් හොඳ මිනිස්සු කියලා මට කියකි. තේරුණානේ? මේ ගමනේ ඉපදුනාට පස්සේ දැන් හොඳ නරකද කියලා මට කියන්න බෑ. ඔයගොල්ලෝ මැනගන්න. මොකද හොඳ නැත්නම් අද මනුස්සයෙක් වෙන්නේ නැහැ. තේරෙනව නේද? ඒ කියන්නේ අර සම්මා දිට්ඨිය යටතේ එන සම්‍යක් ඥාන සම්මා විමුක්තිය වලට ඥාන සම්භාරයගිය සාංසාරිකව ගිය පහුගිය ජීවිතයේ තිබුණ නැත්නම් මේ ජීවිතයේ මනුස්සයෙක් වෙන්න බෑ. තේරෙනව නේද? දැන් ඒ මනුස්සයෙක් වෙලා දැන් පණ බයේ ඉන්නවා නම් මරුණට පස්සේ සතරපායේ යයි කියලා ඌ මිනිසෙක් වෙන්නත් බෑ. තේරුණානේ? ඒ මනුස්සත්වයේ මොකද්ද කියලාවත් දන්නේ නෑ යා. තේරුණානේ? දැන් ඉතින් එහෙම නැතුව මේ ධර්මානුකූලව තමන්ගේ වටිනාකම තේරුම් ගන්න උත්සාහ ගන්න. අපිට මේ හදන්න තියෙන්නේ එදා ඉඳලා හැදිච්ච ඥාන ටිකක් නෙමෙයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. සාංසාරිකව මිනිසෙක් වෙන්න අර කම්මස්සගතා සම්මා දිට්ඨිය යටතේ සම්‍යක් ඥාන සම්භාරයක් අවශ්‍යමයි මිනිස්ස උප්පත්තිය ලබන්න. තේරුණානේ? ඕනම මිනිසෙකුට ඕනනම් තමන් ආශ්‍රය කරන බුද්ධලේ අනුව ඕන තරඟන මිත්‍යා දෘෂ්ටියට අනුගත මිත්‍යා ඥාන වලට හැරෙන්න පුළුවන්. තේරුණානේ? ඒකත් මනු ඉපදුනාට පස්සේ ඕනනම් හැරෙන්න පුළුවන්. වැඩ ගන්නත් පුළුවන්. දැන් ඔය දෙක එක නෙමෙයි බුදුහාමුදුරුවෝ වටිනාකම් මිනිසයාට දෙන්න හදන්නේ ශ්‍රාවකයාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබා ගන්න කියලයි. තේරුණානි? මොකද කම්මසගත සම්මා දිට්ඨිය ඉස්සරහ තිබුණේ හින්දා තමයි අපි මිනිස්සු වුනේ. එහෙනම් දැන් මහන්සි වෙන්න ඕනේ තිවිචි එකම සම්පූර්ණ කරලා තව තව වැඩි කර ගන්න නෙමෙයි. නැති එකක් මේ සාංසාරිකව නැති දිට්ඨියක් ඇති කරගන්න. සාංසාරිකව නැති දිට්ඨිය විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක නිසා වෙන් අහලා ඇති බණ වලට බුදුහාමුදුරුවෝ මහා චත්තාලීස වගේ සූත්‍ර වල දේශනා කරනවා සම්මා දිට්ඨිය දෙආකාරයි. එහෙම අහලා තියෙනවා. සම්මා දිට්ඨිය දෙආකාරයි. මිත්‍යා දෘෂ්ටිය දෙආකාරයි කියන්නේ. තේරුණානි? සම්මා දිට්ඨිය දෙආකාරයි වුණොත් ඒ දෙආකාර දෙක තමයි ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. තේරුණානි? එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙන් කරන්න පුළුවන් අපිට තීරු තුනකට. ඒ කියන්නේ පේලි තුනකට වෙන් කරන්නේ. මේ අපේ ජීවිතයේ ওই දෙකක් තියෙනවා අනික ලබා ගන්නවා කියලායි බුදුහාමුදුරු පෙන්නන. කොහොමද දීරු පෙළි තුන? පෙළි කියන්නේ මේ පහලට ගත්තොත් ආකාර තුනක් තියෙනවා. ඒ තුනේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය යට තේනවා මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. මිත්‍යා විමුක්තිය ඔන්න අපි අහක් කරපු කෑල්ල. ඒකෙන් ලැබෙන විමුක්තියත් වෙන මිත්‍යා විමුක්තිය. ඒකට ඒ මිත්‍යා විමුක්තිය ලබා ගන්න මේ සාංසාරික පළපුරුද්දක් විදිහට ඥාන තියෙනවා. යාට මිත්‍යා විමුක්ති ඥාන. තේරුණානේ? ඒ වගේම ඔයගොල්ලන්ට දැන් ඔය පින්දහම් කරගන්න හැම දෙයක්ම හොඳයි කියන්නේ මෙන්න මේ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික පෙළ ගැස්සීලා වැඩ ආරම් තියෙනවා. කම්මසගතා සම්මා දිට්ඨිය, කම්මසගතා සම්මා දිට්ඨියෙන් බිහි වෙච්ච සම්මා සංකප්ප, කම්මසගතා සම්මා දිට්ඨියෙන් බිහි වෙච්ච සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, කම්මසගතා සම්මා දිට්ඨියෙන් බිහි වෙච්ච සම්මා විමුක්තිය, කම්මසගතා සම්මා දිට්ඨියෙන් බිහි වෙච්ච සම්මා විමුක්ති ඥාන. ඕකත් තියෙනවා.
ඔහ මේ ජීවිතයේ විතරක් නෙමෙයි මං කියුවානේ මේ ජීවිතයේ නියත දන්නේ නැහැ ඔයගොල්ලෝ. මට මනින්නවත් බෑ කියලා. හැබැයි පහුගිය ජීවිතේ නම් තිබුණේ හින්දා තමයි මිනිස්සේ ගුණේ කියලා නම් කියන්නේ. එතකොට මේ ජීවිතේ දියෙන්න ඕනද නැද්ද මේක? ඈ? ආ තියෙන්න ඕනේ. ඉතින් තමන් අසරණ වෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද මේ මේක නෑ කියලා විශ්වාස කිරීම ධර්මයට විරෝධී. මිනිස්සේ ගුණේ තියෙන හින්දා මිත්‍යා දෘෂ්ටි විතරක් තිබුණා නම් මිනිස්සේ වෙලා වෙයි කියලා හිතන්නේ බෑනේ මොකද? තේරෙනවද නේද? ඒකින්ද මෙතන තමන්ගේ වටිනාකම් බුදුහාමඳුරෝ දීපු අගේම්ම ලන්සුවෙම්ම සලකන්න ඕනේ. මිනිස්ස උප්පත්තියේ වටිනා අනික් උප්පත්ති වලට වැඩිය කියන එක. තේරෙනවද නේද? ඒක තමන්ගේ දැන් තමන්ට හිතෙනවනම් මං විතර පව්කාර ගෑණියෙක් මිනිහෙක් වෙන නෑ කියලා ඒක වැරදි. බුදුහාමඳුරෝ එහෙම කියන්නේ නෑ දේශනා කරන්නේ. එහෙම නට ඔයගොල්ලෝ බොරුවට හදනවනේ ඔයගොල්ලන්ගේ මිත්‍යා ඥානවල. මං විතර නරක මිනිහෙක් නෑ මං විතර නරක ගෑණියෙක් නෑ. ඒවා ධර්මානුකූලම නෑ. තේරුණානේ? එහෙම මිනිස්සු නෑ මිනිස්සු හැමෝම හොඳයි. මොකද මිනිස්සයාට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඊගාවට අලුත්ම විදියකට බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත සම්මාදිට්ඨිය හරහා ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරහා ඔය ටික ඔක්කොම ආයේ තේරුණානේ? ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒකෙන් බිහි වෙනවා ලෝකෝත්තර සම්මා සංකප්ප ඒකෙන් බිහි වෙනවා ලෝකෝත්තර සම්මා වාචා ලෝකෝත්තර සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි අවසානයේ ලෝකෝත්තර සම්මා විමුක්තිය ලෝකෝත්තර සම්මා විමුක්ති ඥාන මෙන්න මේ අංග 10 හිමි වෙන්නේ රහතන් වහන්සේ දසාංගේ සමන්නාගත කියන්නේ ඒක. තේරුණානේ? අපිට හිමි මොනවද? අර අනික් 20 මොනවද? මිත්‍යා දෘෂ්ටියෙන් එන ටික 10ක් තියෙනවා අපි ළඟ පිටක. අම්මසගතා සම්මාදිට්ඨියෙන් එන ටිකක් තියෙනවා. හැබැයි තව දෙයක් මෙහෙම පැහැදිලි කරනවා බුදුහාමඳුරෝ. මේ කම්මස්සගතා සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ වෙනස්කම් සමානකම් තියෙනවා. දැන් මම පෙර කියා දුන්නා කිව්වනේ නිකන් කම්මස්සගතා සම්මාදිට්ඨියේ යටතේ තියෙනවා අංග කීයක්ද? 10ක්. මොනවද ඒ අංග 10? සංකප්ප වාචා අම්මන්ත ආජීව වායාම සති සමාධි විමුක්ති විමුක්ති ඥාන. තේරුණානේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියේ යටතේ තියෙනවා 10ක්. ඔය 10ෙම. ඔය 10ෙදී දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කවදාවත් සමාන නෑ කම්මස්සගතා සම්මාදිට්ඨියට. තේරුණානේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කම්මස්සගත සම්මාදිට්ඨියයි දෙක සමාන නෑ. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් හදන සංකප්ප සමානයි කම්මස්සගත සම්මාදිට්ඨියෙන් හදන සංකප්ප වලට. තේරුණානේ? එන රහතන් වහන්සේගේ සංකල්පනාවල තියෙන ගුණමයි අපි කාමාවචර කුසලයක් කරනකොට සංකල්පනාවල හැදි කරගන්නේ ගුණ. තේරුණානේ? මේ දෙක තමයි. ඒ තව දිනන සමානය නේ. දැන් කම්මස්සගත සම්මාදිට්ඨියෙන් ඇති කරන සම්මා වාචා සමානයි ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ඇති කරන සම්මා වාචා. ඒක හින්දා ඔය බොරු කරන හැට අහු වෙන්න එපා. නිකන් අර රහත් වුණා කියලා අමුතු භාෂාවල් කතා කරන අය බිහි වෙන්නේ නැහැ. ඔය උපාසක අම්මලා එහෙම දෙමළ එහෙම කියවන්න පටන් ගන්න. ඒවා බොරු. මොකද මේ දෙකේම එකයි. ඔයගොල්ලෝ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කතා කරපු වචනමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය දැන් සෝවාන් වුණත් ඒ වචනම විතර දෙක සමානයි. තේරෙනවද? මිත්‍යා දෘෂ්ටියෙන් බිහි වෙච්ච වචන සමාන කියන්නේ නැහැ. මේ සමාන කරන්නේ කොයිකටද? කම්මස්සගත සම්මාදිට්ඨියට සමානයි වාචා. කම්මන්ත සමානයි. ආජීව සමානයි. වායාම සමානයි. තේරුණානේ? හැබැයි වායාමයේදී කාමාවචර මට්ටමේ තියෙන ඥානෝලින් උත්සාහයේ තියෙන තැන සමාන කරන්නේ. රූපාවචර මට්ටමේ කම්මස්සගත සම්මාදිට්ඨියට තමයි වායාමයේ සමාන වෙන්නේ. තේරුණානේ? නැත්නම් ඔයගොල්ලෝ දැන්
බණහන්න දැන් තියෙන උත්සාහය ඔය උත්සාහයයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල අන්තර්ගත උත්සාහයයි සමානයි. තේරුණා නේද? සමාන වෙන්නේ රූපාවචර ධානයේක ඉන්නකොට තියෙන උත්සාහයක් තියෙන. ආන්නේ උත්සාහයයි ලෝකෝත්තර මට්ටමේ තියෙන උත්සාහය සමානයි. ඒක පටලෝ ගන්න නැතු ඉන්නේ මේ මේක වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. ඒක එහෙම තමයි මේ ධර්මයේ විස්තර කරන්නේ. තේරුණා නේද? හැබැයි මේක සමාන නෑම කියන. හත් වෙනි අංගය කම්මසගත සම්මාදිට්ඨියේ යටතේ තියෙන සිහි කල්පනාව කිසිසේත් සමාන නෑ ලෝකෝත්තර මට්ටමේ තියෙන සිහි කල්පනාවට. ඔන්න ඕක මතක තියාගන්න. මේක කවදාවත් සමාන වෙන්නේ නැති එක. තේරුණානි. මොකද ලෝකෝත්තර මට්ටමේ සිහි කල්පනාව තුළ අන්තර්ගතය කාය වේදනා චිත්ත ධම්ම මිසක් අනි අරමුණු නෙවෙයි. ඒක විතරයි සමාන නැහැ. තේරුණානේ? ඒක හින්දා තමයි මම ওই පණ යන ගම ගොල්ලන්ට කියන්නේ. සතිපට්ඨානේ වඩනවා නම් කය අතුරු දහන් වෙච්ච තැන සතිපට්ඨානේ අවෝති කියලා විශ්වාස කරන්න කය තේරෙන්නේ නැති තැනක ලෝකෝත්තරත්වයක් ගැන හිතන්න යන්න හොඳ නැහැ අපි. තේරුණානේ? ඒක හින්දා තමයි අමාරුවෙන් හරි කය තේරෙන තැනක සමාධියක් ගොඩනගන්න. ඒ හැබැයි අටවෙනි කාරණේ දෙකේ සමානයි. ඒ කියන්නේ අම්මසගත සම්මාදිට්ඨියෙන් බිහි කරන සම්මා සමාධි ගුණයම තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ඇති කරන සම්මා සමාධි ගුණය. තේරුණානේ? ඉතිරි දෙක කිසිසේත් සමාන නැහැ. ඉතිරි ඒවා මොනවද? කම්මසගත සම්මාදිට්ඨියෙන් බිහි කරන සම්මා විමුක්තිය නෙමෙයි කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි කරන සම්මා විමුක්තිය. තේරුණානේ? මොකද ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි කරන විමුක්තිය සංසාර විමුක්තියයි. කම්මසගත සම්මාදිට්ඨිය තුලින් බිහි කරන ඕනම විමුක්තියක් කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර විමුක්තියක් පමණයි. තේර ඉන්නේ තත්ත්වයෙන් ඉහළ විමුක්තියක් විතරයි. සංසාර විමුක්තිය නෙමෙයි. ඉන්න සංසාර මට්ටමින් ඉහළ තැනක විමුක්තියක්. එතකොට මේ ඥානගත්ව විමුක්ති ඥාන කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් බිහිවෙන විමුක්ති ඥානය කිසිම සම්බන්ධයකට ලං කරන්න බෑ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලබා දෙන විමුක්ති ඥානය. තේරුණානේ? දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන විමුක්ති ඥාන ලැබෙන ඒකායන ක්‍රමයේ සතිපට්ඨාන භාවනාව වැඩිමයි කියන එක තමයි බුදුහාමුදුරුව අර ඥායස්ස අධිගමාය කියලා දේශනා කරලා තියෙන්නේ. තේරුණානේ? වෙනේම කරලා හරියන්නේ නැහැ. දැන් ඉතින් තේරුණාද මොකද්ද මේ ඥානය කියන්නේ කියලා? ඕක නෑ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මම ඥානවන්තයි අර කිනේ කියලානේ. දැන් ඔය කතාව මොකකින්ද ඇති? මිත්‍යා දෘෂ්ටියෙන් නෙමෙයි. දැන් ඥානය කියන එක මොකද්ද කියලා දැනගෙනද අපි එහෙම අර්ථකථනදී ඥානය කියන්නේ මොකද්ද කියලා දන්නේ? එහෙනම් ඔක්කොම වැරදි. ternary මේ ඥානය කියන එක කුසල් පාක්ෂිකව තියෙන්න පුළුවන් අකුසල් පාක්ෂිකව වෙන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරන්ට ඕනේ ඔයගොල්ලන්ට ලබා දෙන්න ලෝකෝත්තර මට්ටමේ ඥානයි. ternary ලෝකෝත්තර මට්ටමේ ඥාන ලබා ගන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම භාවිතා කරන්නේ. සීල ශික්ෂාවෙන් ලෞකික මට්ටමේ ඥාන ලබා ගන්න පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය යටතේ ඉන ඥාන. සමාධි ශික්ෂාව ප්‍රගුණ කිරීමෙන් රූපාවචර මට්ටමේ විමුක්ති ඥාන ලබා ගන්න පුළුවන් අරූපාවචර විමුක්ති ඥාන ලබා ගන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාව වැඩිීමේ ලෝකෝත්තර මට්ටමේ විමුක්තියක් හා විමුක්ති ඥාන ලැබෙනවා. තේරුණානේ? එහෙනම් ප්‍රඥා ශික්ෂාව කියන්නේ අමුතු දෙයකට නෙමෙයි සතරාධිපට්ඨානිය පුහුණු කිරීමයි. ඉතින් මම හිතන්නේ දැන් කාල වේලාව 10යි, වේලාව ගත්තොත් 10යි 12යි. ඉතින් හැමදෙනාම විලම්පසේම අරගෙන ඒ කරන පුහුණුව දිගට කරන්න උත්සාහ ගන්න. කවුරු හරි අලුත්ම කෙනෙක් හැම විදිහින් ඉන්නවද මේ සක්මන් භාවනාව එහෙම කරපු නැති, කවදාවත් කරපු නැති කෙනෙක් ආයේ ඉන්නවනම් මෙතෙන්ට පොඩ්ඩක් ඇවිදින් කතා කරලා යන්න.
ඒ කරන්නේ කොහොමද කියලා දැනගන්නේ. මම හිතන්නේ අපි තියෙන ගැටළු සාකච්ඡා කරන්න වෙන වෙලාවක් යදා ගන්නවා අද දවසේ. ඒක දවල් දාණයෙන් පස්සේ නායක හන්දර 12:00 කමක් නැහැ නේද? ඔව් 12:00 එතකොට ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දාණයෙන් පස්සේ. එතකම් දැන් ඔය තමන්ට තියෙන ඥාන ටික ලෝකෝත්තර ඥාන බවට පරිවර්තනය වෙන්න නම් දිට්ටි මාරු වෙන්න ඕනේ. ඒ දිට්ටි දැනට තියෙන කම්මස්සගතා සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියට මාරු කරන ක්‍රමය තමයි ඔය සතිපට්ඨාන භාවනාව පුහුණු කිරීම. ඒකෙන් වෙන්නේ මේ. නැතුව මේ කල්පනා කරලා මෙන් එළි දෙකලා වෙන එකක් නෙවෙයි කියලා මතක තියාගන්න. මේ පුහුණුව ඉන්නේ. පුහුණුව තුළ පුහුණුව සාර්ථක වීමෙන් තමයි මේ දිට්ඨි පරිවර්තනය සිදුවෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරු පෙන්වලා දෙනවා. ඒ හැකියාව ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි.